මේ සුගලා දිවියේ සැඟවිලා හිටපු ගල් එනක්. දැන් මේකේ බිම නිදන් හොරු හාරලා මේකට වතුර පිරලා. සුගලා දිවිය කියන්නේ අපේ ඉතිහාසයෙන් හම්බෙන කුතුහලය දනවන රාජකීය චරිතයක්. මේ රණකාමී සුගලා දිවිය ගැන ගොඩක් කතා මොනරාගල අවට වගේම පොළොන්නරුවේ සිරිපුර යක්කුරේ කියන ප්‍රදේශවල පැතිරලා තියෙනවා. මම මේ දැන් ඉන්නේ එතුමියේ සැඟවිලා හිටියා කියන පොළොන්නරුවේ සිරිපුර මේවත්පුර කියන හරියේ තියෙන රූස්ස මලේ කියන කන්දේ. ඉතින් මෙතන තියෙන දේවල් පෙන්වන ගමන් සුගලා දිවිය කියන්නේ කවුද කියලා මම පැහැදිලි කරන්නම්. ක්‍රිස්තුස් වර්ෂ 1300 වසරේදී රෝහණ දේශයේ ශ්‍රී වල්ලභ කියන රජතුමාගේ දේවිය තමයි සුගලා දිවිය කියන්නේ. එතුමිය විජයබාහු රජතුමාගේ මිනිපිරියක්. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමාගේ නැන්දා. රජකමට අයිතියක් තිබ්බ හින්දා එතුමිය සුගලා රජින කියලා සමහරු හඳුන්වනවා. සුගලා දේවිය ඒ කාලේ රටේ බලවත් චරිතයක් විදිහට සැලකුණේ රාජ්‍යත්වයේ සංකේතයක් විදිහට සැලකන දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව ඇයගේ රෝහණ රාජධානිය තිබ්බ හින්දා. මේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව පොළොන්නරුවෙන් රහසිගතව රුහුණට අරගෙන ගියේ භික්ෂුන් වහන්සේලා. ඒ පොළොන්නරුව රාජධානිය විජයබාහුගෙන් පස්සේ අවිචාර සමයක් හටගත්තු නිසා කොහොම හරි රුහුණට අරගෙන ආපු මේ ධාතුන් වහන්සේලා සුගලා දේවියගේ සැමියා වෙච්ච ශ්‍රී වල්ලභ කියන රජතුමා ගාවත් ඊට පස්සේ සුගලා දේවියගේ පුතා වුණ මානාභරණ රජතුමා ගාවත් තිබ්බා. මහා පරාක්‍රමබාහු රජතුමාගේ සේනාවන්ට විරුද්ධව ශ්‍රී දනදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැක ගැනීමට ඇය කරපු විරෝධාර සටන් හින්දා මේ සුගලා දේවිය සෙන්පතිනියක් ඒ වගේම සේනාදි නායිකාවක් විදිහට හඳුන්වනවා. දක්ෂින දේශයේ රජ වෙලා හිටපු පරාක්‍රමබාහු රජතුමා තමගේ රාජ්‍ය බලය ව්‍යාප්ත කරගෙන පොළොන්නරුවේ රජ වෙනවා. ඉන්පස්සේ ඔහු රෝහණ දේශයත් අල්ලගන්න යම් උත්සාහයක් දරනවා. විශේෂයෙන් මෙහෙම කරන්නේ රාජ්‍යත්වය තහවුරු කරගන්න අනිවාර්යයි කියලා සැලකෙන ශ්‍රී දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පරාක්‍රමබාහු රජතුමා බාරයට ගන්න. කොහොම හරි මේ අතරෙදි කෙටි රාජ්‍ය පාලන සමයකින් පස්සේ සුගලා දේවියගේ පුතා ඒ කියන්නේ මානාභරණ රජතුමා අසනීපයකින් මැරෙනවා. ඒක නිමිත්තක් කරගෙන පරාක්‍රමබාහු රජතුමා රෝහණේ ආක්‍රමණය කරන්න උත්සාහ කරනවා. රෝහණේ ජනතාව මේකට කැමති වෙන්නේ නැහැ. ශ්‍රී දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව රැකගන්න කියලා රෝහණේ ජනතාව මේ වෙලාවේ සුගලා දේවියගෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ජනතාව විසින් රෝහණේ පාලනයට සුගලා දේවිය පත් කරනවා. මෙතෙන්දි තමයි අය සටන්කාමී රජිනක් වශයෙන් මතුවෙන්නේ. ඉතින් සුගලා රජින රෝහණ රාජධානියට එන මාර්ගවල බලකොටු ඉදි කරලා පොළොන්නරුවෙන් එන සතුරන් වලක්වලා තිබ්බා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. එතුමියගේ සේනාධි නායකයා වුණේ සූකර බාතුදේව. සූකර බාතුදේව කියන්නේ අති දක්ෂ සටන්කරුවෙක්. ඔහු පරාක්‍රමබාහු රජතුමාට විරුද්ධ වුණ නිසා රජතුමා විසින් සිරගත කරලා හිටපු කෙනෙක්. ඉතින් හිරෙන් පැනලා ඇවිල්ලා තමයි මේ සුගලා දේවියට එකතු වෙන්නේ. කොහොම හරි පරාක්‍රමබාහු රජතුමා විශාල හමුදාවක් රුහුණු ප්‍රදේශයට යවනවා. ඔහුගේ දක්ෂතම සෙනවියෙක් වුණ රක්ක කියන සේනාපතිය යටතේ තමයි මේ සේනාව රුහුණට යන්නේ. සේනාව එනකොට සුගලා දේවිය ඇතිමලේ කියන ප්‍රදේශයට ගිහිල්ලා හැංගෙනවා. මේ අතරේ ධාතුන් වහන්සේලාත් අරගෙන සුගලා දේවිය පිටරටකට යන්න උත්සාහ කරනවා කියලා පරාක්‍රමබාහු රජතුමාට ආරංචි වෙනවා. මේ හින්දා සුගලා දේවිය සැඟවිලා හිටපු ඇතිමලේ ප්‍රදේශයටත් හමුදා කණ්ඩායම් කීපයක්ම යවන්න පරාක්‍රමබාහු රජතුමා කටයුතු කරනවා. එහෙම කියපු පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව සුගලා දේවියගේ හමුදාවත් එක්ක අති බිහිසුණු සටනක් කරලා තියෙනවා. ඉතින් රුහුණේ තිබ්බ එක එක ප්‍රදේශ වලට මාරු වෙවි සුගලා රජින සටන් මෙහෙවලා තිනවා. කොමර මේ සටන් වලදී සූකර බාතු දේව කියන සුගලා දේවියගේ සේනාධිපතියා මැරෙනවා. විශාල යුද්ධයකින් පස්සේ පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාවට දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුව සුගලා දේවියගෙන් ලබා ගන්න හැකි වෙනවා. නමුත් සුගලා දේවිය හමුදාවට අසු වෙන්නේ නැතුව පලා යනවා. කොහොම හරි රුහුණේ ඉඳන් පොළොන්නරුවට දළදා වහන්සේ අරගෙන යනකොට ඒ අතරමඟ මාර්ගයේ සුගලා දේවියගේ සේනාව කඳුරු බැඳගෙන ඉඳලා හැංගිලා ප්‍රහාර එල්ල කරලා තියෙනවා. කොහොම හරි ප්‍රදේශ රැසකම සුගලා දේවියගේ හමුදාව සහ පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාවන් අතර දීර්ඝ කාලයක් තිස්සේ දරුණු සටන් ඇති වෙලා තියෙනවා. ඒ සටන් වලදී පරාක්‍රමබාහු රජතුමාගේ රක්ක කියන සේනාධිපතියා මැරෙනවා. ඒ වුණාට පරාක්‍රමබාහු රජතුමා තවත් සේනාපතිවරු සටනට එවනවා. කොහොම හරි කුඹුගාම කියන ප්‍රදේශයේදී සුගලා දේවිය පණ පිටින් අල්ලගෙන පොළොන්නරුවට අරගෙන එනවා. මෙහෙම පොළොන්නරුවට ගෙනාපු සුගලා රජිනට හුදකලාවම ජීවත් වෙන්න සැලැස්සුවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතනින් පස්සේ සුගලා රජින ගැන මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොම හරි සුගලා රජිනගේ මරණින් පස්සේ ඇයගේ දේහය ගෞරව සහිතව මේ මන් දැන් ඉන්න ස්ථානයේ ගල් ගුහාවක තැන්පත් කරා කියලා ජනප්‍රවාදයේ කියනවා. මේ මීවත්පුර කන්ද මේ පැත්ත මෙහෙම නටබුන් තිබ්බට එහා පැත්ත ගල් කුරියක් තියෙන්නේ. මේ ගල් කුරියේදී 2013 වසරේදී සුගලා දේවියගේ මමිය හමු වුණා කියලා සඳහන් වෙනවා. මේ අවට මිනිස්සු කියන්නේ මේ ගල් කුරිය ගලක් පුපුරවද්දී ගල් දෝනාවක් හම්බෙලා තියෙනවා. ඒ ගල් දෝනාව ඇතුලේ විශාල ගල් පෙට්ටියක් තිබ්බා කියලා. ඉතින් ඒ ගල් කුරිය හිමිකරු සහ පිරිසක් ඒ ගල් පෙට්ටිය අරලා බලපුවාම කාන්තා මලසිරුරක් තමයි තිබිලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ ඒ තිබ්බේ සුගලා දේවියගේ මමීකරණය කරපු සිරුර කියලා. පස්සේ මිනිස්සු ඒ තිබ්බ ආභරණ මුතුමැණික් එහෙම අරගෙන ඒ කාන්තා සිරුර මහවැලි ගඟට දාලා තියෙනවා. කොමර මේවට ගම්වාසීන් නම් කියන්නේ ඒ අපරාධයට සම්බන්ධ වුණ සියලු දෙනාම මාස කිහිපයක් ඇතුළත මැරුණා කියලා.
ඉතින් පුරාවිද්‍යාත්මක වශයෙන් එච්චර දේකුත් හම්බෙලා තියෙද්දි තාමත් දේශපාලන බලයක් මත හෝ කිසියම් බලයක් මත ඒ ගල්කොරිය තාමත් මේ කන්දට එහා පැත්තේ කරගෙන යනවා කොහොම හරි දැනට මේ කන්දෙන් මේ පැත්තේ ගුහාවක් ඒ වගේම චෛත්‍යයක නටබුන් වගේක් කන්ද මුදුනේ කුඩා පොකුණක් වගේ මේ දේවල් ටික තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ